එළබෙන පන්දු අර 2020 ලෝක කුසලාන තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද ප්‍රකාශයට පත් කළා. දසුන් සානකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුළත් අතිරේක ක්‍රීඩකයන් 5 දෙනෙකුද නම් කිරීමටයි තේරීම් කමිටුව පියවරගෙන තිබෙන්නේ. පිටිකරුවන් ලෙස පැතුම් නිස්සංක කුසල් මෙන්ඩිස් චරිත් අසලංක දනුෂ්ක ගුණතිලක බානුක රාජපක්ෂ සහ නායක දසුන් සානක සංචිතයට ඇතුළත් කර තිබෙනවා. තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස වනිදු හසරංග චාමික කරුණාරත්න සහ ධනංජය දසිල්වා සංචිතයට නම් කර තිබෙනවා. ලෝක කුසලාන සංචිතයට ප්‍රධාන වේග පන්දු යවන්නන් 4 දෙනෙකුද ඇතුළත්. මේ අතර ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලැබමින් සිටින කුසල් ජනිත් පෙරේරා එම සංචිතයට ඇතුළත් නොකිරීමද විශේෂ සත්‍යයක්. කුසල් ජනිත් පෙරේරා තවමත් සුව නොවීම ඊට ප්‍රධාන හේතුවයි. තවද ආබාධයක් හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩානුකල දුෂ්මන්ත චමීර සහ ලහිරු කුමාර මෙන්ම ආසියානු කුසලාන තරගාවලියේදී දක්ෂතා දැක්වූ දෙල්සන් මදුසංක හා ප්‍රමෝද් මදුසාන් යන ක්‍රීඩකයන්ද සංචිතයට නම් කිරීමටයි තේරීම් කමිටුව පියවරගෙන තිබෙන්නේ. හසරංගට අමතරව ප්‍රධාන දඟ පන්දු යවන්නන් ලෙස මහීස් තීක්ෂණ සහ ජෙප්රි වැන්ඩස යන ක්‍රීඩකයන් සංචිතයට ඇතුළත් කර තිබෙනවා. ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කළ අතිරේක ක්‍රීඩකයන් 5 දෙනා අතරින් අසෙම් බණ්ඩාර හා ප්‍රවීන් ජයවික්‍රම පමණක් සංචිතයේ සසු ක්‍රීඩකයන් සමග ඕස්ට්‍රේලියාව බලාපිටත්ව යාමට නියමිතයි. මෙවර පන්දු වාර 2020 ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර 16 වනදා ඕස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ පළමු වටේ සඳහා ශ්‍රී ලංකාව ක්‍රීඩා ක්‍රීමට නියමිතව තිබෙනවා. ඔක්තෝබර 16 වෙනිදා නමීබියාවට එරෙහිවත් ඔක්තෝබර 18 වෙනිදා එක්සත් අරාබි එමින් රාජ්‍යයට එරෙහිවත් ඔක්තෝබර 20 වෙනිදා නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිවත් ශ්‍රී ලංකාව තරඟ කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළ ශ්‍රී ලංකා සංචිතය වන්නේ නායක දසුන් සානක දනුෂ්ක ගුණතිලක පැතුම් නිස්සංක කුසල් මෙන්ඩිස් චරිත් අසලංක බානුක රාජපක්ෂ ධනංජය ද සිල්වා වනිදු හසරංග මහීස් තීක්ෂණ ජෙප්රි වැන්ඩසේ චාමික කරුණාරත්න දුෂ්පන්ත චමිර ලහිරු කුමාර දිල්සන් මදුසංක සහ ප්‍රමෝද් මදුසාන් යන ක්‍රීඩකයන් නම් කළ අතිරේක ක්‍රීඩකයන් වන්නේ අසෙන් බණ්ඩාර ප්‍රවීන් ජයවික්‍රම දිනේෂ් චන්දිමාල් බිනර ප්‍රනාන්දු සහ නුවන්විදු ප්‍රනාන්දු යන ක්‍රීඩකයන් පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ click කරන්න